රෙස්ටෝරන්ට් රසට බිරියානි 10 ස්ටෙප්ස් තුනකින්. ඔයා ආරෝනේ? ඔව් ඩොක්ටර්. මම හස්බන්ඩ් එක්ක නම් කතා කරලා තියෙනවා. ඔයාව ඉතින් අදනේ හම්බ වුණේ. පාරතුක ගා ඉතින් මං ගිහින් කතා කරා යත් එක්ක. ඔව් ඔව්. එයා හැම තමයි. හරි ඩොක්ටර් එනම් මං ගිහින් එන්න. හොඳයි. අම්මයි තාත්තයි වෙන ලෙලිට කැමරූත් අරන් ඇවිල්ලා. ෂා, නියමයි. දී හදන කෑම කාලා මට එපා වෙලා තිබුණා. ඈ? බොරු බොරු. දී රහට කෑම හදනවා. මේ දුවට බඩගිනින්ත් ඇති පුතේ නේ? ඔව්, උදේනේ කෑම හැදුවේ. දුව කාලා හිටියේ නම් හරි. දී, අම්මලට තේ හැදුවේ නැද්ද? අපි තේ බිව්වා. පුතා ඉතින් කොහොමත් සංග්‍රහ සත්කාර වලට එක්ස්පර්ට් නේ. ආරු පොහේ නම් වොෂ් එකක් දාලා කාලේ මං චේන්ජ් කරන් යනවා. පුතේ අම්මා කෙල්ල පව් පුතේ තාත්තත් නැතුව අම්මත් ලංකාවේ නැතුව තනියම හැදුනනේ ඉතින්. අපි ඕව ගැන හිතේ ඉතිරියට අම්මා ආරෝ ඕව ගැන හිතන්නේ නැහැ. නොහිතුවට පුතේ ඉතින් වහිත්වල ඇතිනේ නේ. පුතේ තාම රේස් පැදිල්ලට යනවනේ. ඔව්. ඔය තම තමන් කැමති දේවල් වලට බාධා කරන්න අරගයි. ඔව් තාත්තා. මං එයා කැමති හැම දෙයකටම ඉඩ දීලා තින්නේ. ආරෝගේ හැම දෙයකටම මම පුළුවන් විදිහට උදව් කරනවා. මේ වගේ කොල්ලෙක් ලබන්න ඒ දැරිවිත් පින් කරලා ඇති. හ්ම් නේද පුතේ? තාත්තගේ පුතානි ඉතින් මෙයා ලබන්න එයා පින් කළා. මෙයාව ලබන්න ඔයා පින් කළා. මේ දැන් කොහමද එතකොට කසාද කටියුතු? අනේ ඔ පුතා අපි ආවේ මේ දේවල් කතා කරන්නත් එක්ක. ලබන මාසෙ වෙනකොට කොහොමද දැන් ඔය අපල කාල සීමාව ගෙවෙනවන්නේ නේද? මේ ටවුන් වල මෙහෙම එක ගෙදර හිටියට පුතේ ගම් වල ඕවට පද හදනවනේ. දැන් අලුත් ලෝකේ කොහම තමයි? මාසෙකට විතර පස්සේ ලෑස්ති කරගමු අම්මා. ප්‍රශ්න නැහැ. දුව මොකද ඒ ගැන කියන්නේ? එයා ඉතින් මං කියන දේක් තමයි. එයාට ලොකු අයිඩියාවක් නෑ තාත්තා වෙඩිනේ ගැන. මේ දැන් කසාදේට දුවගේ අම්මා එනවද? එනවා කියලා තියෙනවා. නෑවිත් කොහොමද? එකම දරුවනේ. දරුවගේ හැම දෙයකටවත් නෑවිත් මොකටද? මේ ඔය හැම දුවට ඇහෙන්න කියන්න එපා හොඳේ. ඔව්. ආරෝ ආවම කතා කරගමු අම්මා. හරි.
එතන තියෙන විදියක් නෑ සර්. මම හැමතැනම චෙක් කරලා බැලුවා. එතන නැත්තම් කොහේ හරි මේක තියෙන්න බෑ රඝු. අරුම් දෙන්නව ගේනවා. සර්. අර බයිසිකල් කාරු දෙන්න. අයිසෙ. එක සෙල්ලම නෙවෙයි අයිසෙ. රඝු. පන්තඹසට හරියට කිව්වනේ වැඩේ ගැට ගහගන්න කියලා. කොහොමද මේක ලූස් උනේ? ඈ? අයිසෙ. මේසල් ලීට කෙලියට ගියොත්. එලියට ගියොත් වැඩ සේරම ඉවරයි. අපි ඉවරයි. තේරුණාද? තේරුණාද? රඝු. අර කිව්ව අනිත් ගෙදර. ඒ ගෙදරින් මේ ස්පෝට් කරන කෙල්ලෙක් සර්. තනියම? නෑ නෑ. කොල්ලෙකුත් ඉන්නවා. ස්පෝර්ට්ස් කියන්නේ මොනවද කරන්නේ? මෙතන මේ රේසින් ක්ලබ් එකේ. පොඩේන? රේසින් ක්ලබ්? ඉතින් අයිසෙ. අපි කෙල්ල දන්නේ නැතිනේ. ආ? ඔව් සර්. ඉතින් අපි කෙල්ල ගියාම ඈ? එපා එපා සර්. අපි ගේම් මේ ගහන්න යන්න එපා. එමුණුත් මේ හැම විස්තරම අපිට යාර කියන්න වෙනවා. That's right. මං කොහොම හරි ඒ ගිටත් පැනලා ෆුල් චෙකප් එකක් දාන්න අස. අතම කරනවා ඇසේ. අතම කරනවා. කියන විදිහට මම හිතන්නා වෙහෙත් ඇති කියලා. හරි සර්. අදම කරන්න. අර පැල්ලගේ එකගෙන මොන හරි ආරංචියක් තියනවද? ඈ? හොයනවා සර්. කිසකෙස් ඇතුළ තියෙන පෝෂණය කර ඩැමේජ් කිසකෙස් රිපෙයාර් කරයි. ටෆ් ඉන්ටෙන්ස් රිපෙයාර්. සල්ලිට ගෝනේ. හරි. කොහමර හොයලා දෙනවා. එච්චරයි. ජීවිතේට වැටුනේ අයිසෙ මේ වගේ ලෙඩක්. ඡේ. සල්ලි වලට මොකද වුනේ කියලා දන්න ඔය පැනලා ගිය මිනිහා විතරයි සර්. මං හිතන්නේ අපි ඔය මිනිහා හොයාගන්න නැතුව කොච්චර මහන්සි වුණත් වැඩක් වෙයි කියලා. තේ හදනවා මහිතේ. ආ මේ ගෙන්නේ. තාත්තා. Thank you. Thank you. ආරෝ අපි කෑම කන්න. යා. තේ කක් බීලම කමු. නෑ නෑ නෑ. කෑම කෑවට පස්සේ තමයි තේ බොන්නේ. හරි. කාලෙම තමයි. හිතේලු කතාව දැනේ ඔබ නොකීව මගේ වෙනවාද මේ දිවි පුරා මගේ වෙනවාද මේ දිවි පුරා අවිලන බජා කියලා පියනෝ හයි විවේක් බයි බයි
හිතන්නේ අපි අතර ප්‍රශ්නයක් කියලා යාට දැන් තේරිලා තියෙන්නේ. ඔවා මං කියන්නේ දිර වැඩ කරන්න. මේ වැඩ අවුල් කරන්න එපා සංජෝ. විවේක්, එතන ලොකු ගාණක් තියෙනවනේ. අනිත් එක මෙච්චර කාලයකට අපි හතර දෙනා අතර කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. අපි එක බත් එකත් හතරට බෙදාගෙන කාපු යාළුවෝ. දැන් මේක මේ හතරට බෙදාගෙන ගන්න පීසා එකක් නෙමෙයි. ඇයි මේක තේරෙන්නේ නැත්තේ සංජු? ආ? නිකි මගෙන් අහද්දි මට යාට බොරු කියන්න බෑ. අනිත් එක ඒ ළමයාට මම බොරු කියද්දි යාට ඒක තේරෙනවා. එහෙනම් ඉතින් මේක කොහෙට හරි දාලා ගිනි තිය. ඉවරයිනේ. මේ අපි යාළුවත් මේකට හවුල් කරගමු. ඔතන කිසි ප්‍රශ්නයක් නැහනේ. අපිට කිසි පාඩුවක් වෙන්නෙත් නැහනේ. ඔ මොනවාද සංජු මේ කියන්නේ? ඒගොල්ලෝ හවුල් කරගමු? ආ? ඔය සල්ලි ගැන නිකි මොනා කියයිද? අනික මිතු එයා මොනා කියයිද? ඊට පස්සේ කිව්වොත් එහෙම ওই සල්ලි කිට ගිහිල්ලා පොලිසියට බාර දෙමු කියලා. අපි මොකද සංජු කරන්නේ? ආ? ඊට පස්සේ ඉතින් මොකුත් නැහැ පොලිසියෙයි ඔය සල්ලි ටික අමුනේ කොහෙන්ද කියලා. අනික ඔයාවත් මංවත් දන්නේ නැහැ ඔය සල්ලි පිටිපස්සේ මොන වගේ කතාවක් තියෙනවද කියලා කියන්න. දැන් ඔයාට උනේ මේ මෙහෙම ගින්න කවුලන්න? දිනට වෙලා තියෙන්නේ. කක්කර් ලොකු අවුලක් කියලා දෙනවනේ. මං එහෙම නෑ කියනවනේ. අමේ අපි සංජු එළියට ගන්නද? අනේ මේ පිසුදුවට කියන්න නැත්තම් බලෙන් අහන්න පුළුවන්ද මිතුන්? ඔච්චරම මොකද්ද? අපි මේ එක ගෙදර කාලබීල එකට ඉන්න මිනිස්සු. මෙච්චර දවසක් ඒගොල්ලන්ට අපිට හංගන්න දෙයක් තිබුණ නැහනේ. දැන් මොකද්ද? අනේ වන්දන්නේ තීරුමක් නැහැ පිස්සු වගේ. යංකු යා යා. යංකු. සංජු. අපි සතියක් විතර ඕකම හංගලා තියමු. අපි 얘ගෙන හිතන්නේවත් නැතුව. ඔය සල්ලි ටික හොයාගෙන නාවොත් අපි ඊළඟට මොකද්ද කරන්න කියලා බලමු. හරි. එච්චරයි. දැන් කොහෙද ඔය සල්ලි ටික හැංගුවේ? කාටවත් හොයාගන්න බැරි තැනක හංගලා තියෙන්නේ. ඒ ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. අනේ මන් දන්නේ. මොකද කිසි දෙයක් තේරෙන්නේ ප්‍රේජ
දසන කාන්තී චූර්ණයේ සහිත ලීවර් ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. තාත්තෙන්නේ පොලිටිකල් ප්‍රශ්න ගොඩක් නැත්. ඒ ඇසි මේ ප්‍රශ්නෙත් කිව්වම තාත්තමට ගෙදර නවතින්න කියයි. එයා පුංචි කාලේ ඉඳලම ඔහොමයි. කිසි කම්මැලි කමක් නැහනේ. ඔය පර්සනල් දේවල් මට අදාළ නැහැ අපි. අනිතක මං ඒවා හොයන්නෙත් නැහැ. ඇත්තට මං ආවේ මං දන්න දේක් ඔයගලන්ට කියලා දෙලා යන්න මිසක් ප්‍රශ්න ඇති කරන්න නෙමෙයි. ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.